අලුත්ෙන තාක්ෂණිකගෙන හොයන ඔයාලා වයිබොන් කියලා පිළිගන්නවා එස්එල් නෝදරික්ෂ YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකක්. ඉතින් මගෙන් ගොඩ දිනක් ආපු දෙයක් ගැන තමයි මම අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා ගාව ඇත්තටම සාමාන්‍ය mid range ෆෝන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ස්ටෝරේජ් එක සාමාන්‍යයෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ GB 16ක් විතර තමයි. ඉතින් මේ GB 16ක් විතර වෙනකොට අපිට සාමාන්‍යයෙන් WhatsApp Facebook මේ වගේ දේවල් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ සාමාන්‍ය වීඩියෝ එකක් එමු කරගත්තට පස්සේ අපි කියන්නේ ස්ටෝරේජ් එක මදිකමක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපිට හරියට ගේම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බෑ. මේ වගේ ප්‍රශ්න අපිට මතුවෙනවා. ඒ කියන්නේ ෆෝන් එක පාවිච්චි කරගෙන කරගෙන යනකොට. ඉතින් මේකට විසඳුමක් තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ දේ කරගන්න කොහොමද කියලා අපි වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරමු. මේ වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයාලා තමයි මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් යාර තියෙන රතුපාට subscribe button එක click කරලා ඊළඟට තියෙන notification button එක select කරලා all select කරලා මාගෙත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යන්නේ වැඩි කතා නොකර ඉක්මනටම යමු අද වීඩියෝ එකට. ඉතින් මේ දේ කරගන්න කොහොමද කියලා මම ඔයාලට සරලවම කියලා දෙන්නම්. ඉතින් හරිම සරලයි. ඉතින් හරිම සරලයි වගේම තමයි අපිට මේ දේ කරගත්තට පස්සේ අපිට ගොඩක් ඒ කියන්නේ දැන් මගේ තියෙන GB 16ක සාමාන්‍ය ස්ටෝරේජ් එකක් තියෙන ෆෝන් එක. ඉතින් මම මේක චිප් එකක් ගාලා මම දැන් Call of Duty game එක වා ඉන්ස්ටෝල් කරන් තියෙනවා. ඒ කියන්නේ Call of Duty game එක වෙනවා GB 2ක් විතර. ඉතින් ඒ වගේ තව ඕනේ game එකක් මේ විදිහට අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ පැහැදිලි කරගන්න කොහොමද කරන්න කියලා. ඉතින් යන්නේ ඔයාලා ඉස්සලාම ඔයාලගේ සෙටින් එකට යන්න ඕන. ඔයාලා පේනවා ඇති. මේ විදිහට ඔයාලා සෙටින් යන්න ඕන. සෙටින් ගියාට පස්සේ ඔයාලා පේනවා ඇති. ඔයාලා ස්ටෝරේජ් යන්න ඕනේ. ස්ටෝරේජ් සෙටින් හැමෝගෙම වගේ තියෙනවා. ඉතින් ස්ටෝරේජ් එකට ගියාට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ සාමාන්‍ය ස්ටෝරේජ් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මෙතන තියෙනවා ඔයාලගේ හැම ෆෝන් එකම තියෙනවා ඉන්ටර්නල් ෂෙයාර්ඩ් ස්ටෝරේජ් ඒ වගේම SD කාඩ් කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මම කිව්වා වගේ මේකට ඔයාලා මේකට SD කාඩ් එකක් භාවිත කරනවා නම් වඩා හොඳයි ඉන්නේ. භාවිත කරනවා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලට SD කාඩ් එකක් ඕනේ වෙනවා. ඉතින් SD කාඩ් එක සාමාන්‍යයෙන් ඔයාලගේ සාමාන්‍ය මුදල් තියෙන ප්‍රමාණයට සාමාන්‍යයෙන් GB 4ක වගේ SD කාඩ් එකක් ගත්තත් ඇති මන්නම් කියන්නේ. ඉතින් ඒක ඉතින් ඔයාලගේ තීරණයක්. ඊට වඩා ලොකු චිප් එකක් ගන්න ඕන ඒත් හොඳයි. ඉතින් මේ මෙතනින් ඔයාලා පේනවලි මෙතන තියෙනවා මෙතන මේ ටික එකක් දාන්න දෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක ඔයාලගේ ෆෝන් එකේ SD කාඩ් එකක් දාලා SD කාඩ් එක කියන එක ටච් කරලා ඒකට සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේක සිලෙක්ට් කරන් ඉන්නේ. ඉතින් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා පේනවලි මෙන්න මේ විදියට රීබූට් හරි එහෙම නැත්නම් රීස්ටාර්ට් හරි ඔයාලගේ ෆෝන් එකේ මැසේජ් එකක් එනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ ඒක රීබූට් හරි රීස්ටාර්ට් හරි කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලගේ මේකෙන් සරලම සිද්ධ වෙන්නේ ඔයාලා ගාව තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලා දැන් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න යනවා. ගේම් එක තියෙනවා OBB ෆයිල් එක කියලා. ඉතින් ඒ OBB ෆයිල් එක සම්පූර්ණයෙන් SD කාඩ් එකේ යනවා. ඉතින් ඊට පස්සේ ඒ SD කාඩ් එකට අපිට ඕන වෙන දෙයක් ඒ කියන්නේ ගේම් එකේ අර මේන් ෆයිල් එක තියෙන්නේ. මේන් ෆයිල් එක ඕන එකක් SD කාඩ් එකට කොපි කරලා අපිට ගේම් එක ප්ලේ කරගන්න මේ ඕන දෙයක් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විතර තමයි ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක මදි නะ. මේ විදිහ තමයි ඔයාලා චිප් එකක් දාලා ස්ටෝරේජ් එක වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කිව්වාගෙම මගේ ෆෝන් එක GB 16ක තමයි ෆෝන් එකේ ස්ටෝරේජ් එක තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කිව්වාගෙ ඔයාලට පේනවාදී මම දැන් Call of Duty ගේම් එක වහ ඉන්ස්ටෝල් කරන් තින්නේ. ඉතින් මේ මම මේ කිව්ව දේ තමයි මම ගේම් එක ඉන්ස්ටෝල් කරන් තින්නේ. ඉතින් ඔයාලත් මේකම ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඇත්තටම ගොඩක් සාර්ථක ක්‍රමයක් කියලා මට මේ කියන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මේ සම්බන්ධයෙන් තමයි ඔයාලගේ ෆෝන් එකේ මොකද ස්ටෝරේජ් එක වැඩි කරගන්න කියලා තමයි මේ සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක කතා කරේ. ඉතින් ඔයාලා මොකක් කරේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි මගේ channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් යට තියෙන රතුපාට subscribe button එක click කරලා ඊළඟට තියෙන notification bell icon එක select කරලා all select කරගෙන මගෙත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉන්නවා. එහෙනම් යන්නේ තවත් අලුත් මේ වගේ super tech video කික්මන්ටම එන්න. ජය වේවා හැමෝටම.